ති ඒ ඇවිල්ල උද්දච්චකමයි තකතීරුකමයි මෝඩකමයි ඕක නරි මෝඩකමක් එක පැත්තකින් ජනතාව ලක්ෂ ගණනින් පාර්ට බැහැලා උද්ගෝසනය කරනවා ඔුන්ගේ ප ගැටලු පිළිබඳව. තවත් පැත්තකින් ජනතාව ගෑස් පෝලිමේ තෙල්පෝලිමේ ඒවගේම කරුවලේ ඒගේ කන්න නැතුව දුක්විඳෙනවා. මයිතන්නේ අවුරුදු හැත්තහතරක ඉතිහාසයක් තුළ මේ වගේ තත්තුව එක මහුදුන් අවස්ථාවක් ඉතිහාසේ නැතිව ඇද. එනිසාම තමයි මේ අවුරදු හැත්තහතරක ආ්ඩු ගැන කතා කරන්නේ දෙසී විසිපා ගැන කතා කරන්නේ. ය එනිසා අපි ඉතාම පැහැදිලුව කියන්න කැමැති මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකහමාරක්තිස්සේ මේරට ජනතාව දුක්විදන ගැටලු පිළිබඳව වගේ වගක් නැති හිටිය. ඒ වගේම ජනතාව විශේෂෙන්ම ගොවියෝ දීර්රයෝ කම්කරුවෝ සාමාන්‍යජනතාව ගුරුවරු ෘර්තිකයන් ෘතිය සමිති පාර්ථ බැහල තමන්ගේ ගැටලු පිළිබඳව අදහස් ඉදිරිපත් කරද්දි ඒකක්වත් නෑහුණු ගානට උද්දච්චපාලනයයක් ගැනීමේ ප්‍රතිපාලයක් තමයි අද උදා වෙලා තියෙන්නේෙ. විපක්ෂ කියපු එකදයක්ක්වත් සාධනය දේවල් වලට හුන්කන් නොදීම ප්‍රතිීපාක අද මතුවෙලා තියන. එනිසා අද ේරට ධ්‍යම පාන්තිකය හි මධ්‍යම පාන්තිකය සාමාන ජනතාව පමනක් නෙයි. රුණයන් ශාල්‍රමාණයක් මේ පාර්ත පැහලකි දෙන පනිවිඩේවත් ආණ්ඩුව තේරුම් ගණන සූදානමයක් නැතිබාටයි අපට පේන්නේ. එනිසා අපි ඉතාම පැහදිලුව කියන්න කැමති දැන් මේ මේරටේ ජනතාව මේ නිකං. බැරිකමට පාත් හ ම ගැට ලුවලට විශ් හල පට පහලතියෙන එනිසාම දන පිවිඩේ මකදක තෙරුම් ගන්නන නතාව කියන්නේ මේ අන්තර්කාලීනාආණ්ඩු හදන්න ජාතිකාන්්ඩු හදන්න බාරකාරාන්්ඩු හදන්න කියන කනෙම ජනතාව කියන්නේ. ජනතාව කියන්න ගෝට ගෝහෝමම් රජපක්ෂ ගෝහෝමම්. එතකොට මේ බැහැලඉන්න ජනතාවගේ කෞද මේ බැහැලඉන්නේ. අපේක්ෂාබංගත්වයට පත්වච ජනතාව. අපේක්ෂාබංගත්තුවයට වැඩිපුර පත්තිලලා තින කවද. මේ රට බේරගන්න පුළුවන් අන්තිම නායකයා ගෝටබේ රජ පක්ෂ කල හිත හැටනම ලක්ෂ චන්ද දුන්න ජනතාවගේ බෞතරයක්ත්තම අද පාත බැල තියෙන්නේ. මේ රටේ තාපොල්ල චිත්‍රයදපු නංගිල මල්ලතම අද පාර්ත බැහල තිෙන්නේ මොක හේතුව ඔඕුන්ගේ ේක්ෂා ංගතර පත්තිවෙලා තිනිසා. එනිසා අපි ආන්්ඩුවට පහැදිල්ල කියන්න කැමති. මේ එකඒක උගුල් අටවලා මේ අරගලයෙන් දෙෙන පනිවිඩය. ෙරු ගන්න ත්හරන්නපා එහමනෝතින් මේ භයනක තත්වකට පත්වවෙන්න පුළලන්. මේ තත්වෙන් මුදවා ගැනීම රාජපක්ෂ පවලේ සහ ජනාධපති ගෝටාාවේ රජ පස්සගේ වකීමක් කියනක අපි පැහැදිලිව කියන්න ඕන. එඒනිසා ඇත්තවශයෙන්ම ජනතාව ඉල්ලන්න පදාන තේරු ගන තු ති පනිිවිටේ පලවෙනි පනිවිේ තමයි. මේ රටේ දේශපාලනය තුළ තියෙන මජර ගති අයින් කරන්න ඕන කියනක. එකයන්න උදාහරණයක් විදිර ගත්තවොත් අමාත්‍යවරුන් නිල නිවාසවල ලක්ෂ ගන් විදුලි ගවන්න ඇතු ඉන්දී මානජනතාව රුපියල් පන්ද අද්‍යාදාහක් විදුලිපිල ගවාගන්න බැරුනම ඔඕන් ගෙදරට විල්ල කරට කපනකොට ඔන්ට වෛරයක්ක් ඇතිවෙනවා. ඕන් පොලිමි ඉන්නකොට ඇමතිවරු නිලරත පිරිවරාගෙන ආරක්ෂක පිරිවරාගන්න පාරයනකොට ඔන්ට තරහක් ඇතිවෙනවා. ඒවගේ ජනතාව කන්න නැතුව දුක්විනෙද්දි ඇමතිවර සුරසපරදිවා කියෙන පනිවිට ඔන්ගේ කනට ඇද්දි ඔන්ට ගේන්තියක් යනවා. එනිසා අපි විශේෂයෙන්ම තේරුම් ගන්නවන දමයි මේ දේශපාලනය තින මජර ගති අයින්කිරීමේ ප්‍රතිසංස් කරනවාහම පාර්ලිමෙන්තුවොට ගේනොනකින් කතා පලවෙනිියක ඒක පාර්ලිමෙන්තු විසරවාආරන්නවත්. ල ආඩුවක් ගන්නවත් අලු ජනවරමක් ගන්නවත් අවශ්‍යන දැන් මේ පාර්ලිමන්ට් වීදන්න ආණඩුපක්ෂයේ ගොක් අෑඇවිල්ල කිනිදියට අපි මේක තේරුම් ගන්නවඕන්නන රටන අනාගතයක් ඉතුර කරන්නඕන කියලා ඕවන් අවංකෝමකිනෝනක් ඒ ඒ කතාාවතුළ යතාර්තයවන් තේරුම් රන්තිනොනක් මේ මචර ගති අයින් කිරීමේ ප්‍රතිසංස් කරන දායක වන්නඕන. පුතනි පුද්ගලයෙක් පටා ගොන වෙලා තියෙන විදායක බලය අවසි කරලා. ල ා න් ක්තිමත්රන තා පා ලිමේ න නුගමනය කරන්න සం්‍රදායන ඒ සම්ප්‍රදායට අනුව පර්ලිමේතු ක්තිමත් කරන, ඒ දපතිකම නැති කරන ඒ ඒ කාධිපති බලය හසි කරන වැ තු ගේ න්න පුළ . ඒක ක්ෂ රන්න ළුවන්. නිසා පాට ක්ෂ ැති ුවක් න පට පක්ෂ ැති වැඩ පිළි ලක් ජන ල්ලන්න . එනිසා ැහ ැ ළ රට. මසාවිා නිල නිවාසා වශ්‍යනෑ ආරක්ෂකයෝ විශාල ප්‍රමාණයක් දීම අවශ්‍යතාවයක් නෑ නිලර විශාල ප්‍රමාණය අදීමේ අවශ්‍යතාවයක් නෑ බටහි රටවල්ල තියන දියුණු රටවල්ල තියෙන ක්‍රම ම අද තරුණ පරම්පරාව සමාජ මාධ්‍යහරහා දකිනවා. එතකොට ලංකාවගේ දුපපත් රටකුත් දියුණු බටහි රටවලුත් වල පාලකයන් අනුගමනය කරන. ක්‍රම පිළිබඳව පරතරය පිළිබඳව වෙනෙස පිබඳව අබෝධ තියනිසා අපි පර්ලිමේන්තුව දෙ මේ පක්ෂ බාඩ නැතුව බාරගකාරහ්ඩුුව සබාගා්ඩු පිටුවන් එකතුව නැතුව මේ මජර ගතය අයින් කිරීමේ ප්‍රතිසන්ස් කරන විදායග නති පති කර හසි කිරීම ඇමති වරුන්ට ලැබන අති සුකෝප බෝගී වර ප්‍රසාද හෝසිකිරීම වැනි විවිධ ජනතාව පිලිගන්න ජනතා බලාපොරත්තුවන ප්‍රතිසස් කනය මහතය කල ුතුක පලවන එක. දෙවැනක තමයි විශේෂයෙන් ජන පවිද න්න ෙවන. ප්‍රාදමකක්ද. ඔඕන්ට කන්න දෙමනෑ බඩුමිල හස උසරගල්ල කරන්ටක කපනවා කරවෙල ඉන්නවා පෝලිම ඉන්න වලා න මේක විශෂුණු ලබාදනෙ ෙකොට මේක විෂ්ුණු ලබාදීහැක ෙේද. අපි කොහමක වවත් මේ සියලු ප්‍රශ්නවල ආරම්භය අපේ රටට ඩොලර් ආදායම මදිවීම නිසා. එනිසා ොලර් ආදාෑම වැඩිරගැනීම දීර කාලන පව අනගන කර ල නම්. මේම ොත ීල තියන ප්‍රශ්්‍රවලින් ගොඩ එන්නනම් අපට ජාත්‍යන්තර සහයෝග ජාත්‍යන්තර ආධාර ගණ්ඩවන. ඒ වගේම අපේ නය රේරෙන්ච් කර ගණ්ඩෝන. ඉති ඒ සඳහා වූ වැඩපිළිවල වහවහා ක්‍රියාත්ම කරලා මේ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමි සඳහා ජාත්‍යන්තර සහයගේ ලබා ගැනීමේ වැඩසකහනක් එක කරන්න පුළුවන් කණ්ඩායම කරා ක්‍රියාත්ම කිීම තමයි මහිතන්න විය යුත්ත. එනිස අප පැදිලව කියන්න කැමති මාර්තුමාසය පාලස්වනිදා. ලංකාවෙන් ඩන්්ඩෙසින් ලක්ෂ ගානක් මිනිස්ු ගෙනනල්ල ජනාතිීපතිකාර්යාල ඉදිරියට මේනට ගොවියෝ කම්කරුවෝ ඒවගේම වැඩකරන ජනතාව සාමාන්‍ය ජනතාව. ගෙනල්ල ජනතාවගේ පීරණය පිළිබඳව මේ වගේවාගනැති ආණ්ඩුවට ජනතාවගේ පීරණය තරම පෙන්වා. තේරුම් ගත්තනෑ. ඉට පස්සේ ජනතාව පාර්ත දස්සහම මේ උදධ චාණ්ඩුව නැවත්ත හදිසිනීතිේ දාලා ඇඳදිරනී තිීදාලා සමාජමාධද තහනන් කරල්ලා. මේ පැතිරල්ලා තියන ගින්නට ගි පැතිරල්ලා තියන තෙල්වට ගිනි තිබගගේ වැඩක්ර. නිසා මේ තමයි උද්දච්කම. අආසාහනදී අපට සිද්ධ වුණා විපක්ෂය විදිහයට නිදහස් චතුරස්්‍රගාවට ගිල්ලා බයනැත්තුව ඒ ජනහන්ට ඉඩදන්න කියන්න පාලකන්ට බලකිරීම නායකත්තු කරන්න. ඒහන අද පනිවිඩේ ඇවිල්ල තියෙන. ඒත් තේරුම් ගැනීමේ අවස්්ථාවක් මතුවලලා ෑ ක කියලතම පට පේන්න. එනිසා මේ ඇතිවර මාරු කරලා. මන්ත්‍රවරු මාරු කරල්ලා සබාග න්ු හද හරිියන්න ගෝට බේ රජ මක්ස ගෙතර යන්න කියල කියන්න. රජ පක්ස ගතර න්න කියලා කියන්නන්නේ හටන ලක්ස බෞග ද කියන්න ගද හොරකංකරප සල්ලිටික ආය මේට දෙන්න කියල කියන්නේ. එනිසා ඒ හොරකංකරපු සල්ලිටික දීලා මේරට ආර්ථක ශක්තිමත් කරලා කියන්නේ. මේ පණ විටේ තේරුගන්න තුව තාවකාලික. ලි ලස් හ න්න ක්ද රට ේ ලක් බවට පත් කරන්න පා න මයි ර ජ පක් ප ලට ගැන්න ොද රට ඔබ අයි ටක් නැයි රට ඔබේ පවල රටක් නෙයි රට අයිති ේරට සාමන ජන ාවට. ේරට අන ේරට සාමන දර ප රට ඔබ ද බ ේරට සා න දර පර රට ැ ත්. ඔට ඒ පාපකරමය විඳගන්න වෙයි කියනක අපට පැහැදිලිව කියන්න කැමති. එ එනිසාහ අපි කිය මේ වෙලා අංක ප්‍රජාතන්කරවාදී ප්‍රතිසංස් කරන වහාවා පක්ෂපාට බේජනතුරව ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තු ආරහා කරලා ජනතට විශ්වාසයයක්ත් දෙන්න රට දෙසිීවවිසිපා වෙනස්ව වන ැස්ති මේ ක්‍රමේ වෙනස් කරන්න ලැස්ති කියනක. ඒගේ අපි කියන්න ඕන දෙවැනි ප්‍රතිශස් කරන තමයි වහම පීඩාවට පත්ජනතාවට. හන්න ලබාදම සඳ ජාත්‍යන්තර සහයෝගේ ලබාදීමේ වැඩපිළි වලක් නිර්මාණය කරලා ඒ සහන ලබාදීම කළ යුතුයි. ඒය අත්යපි තවකාරණ දෙකක් කියන්නටන. දැන් දෙසී විසිපාම එපා කියල කියනවා. මේක අද කියපපුල එකක් නැම මේක මීට කල නොත් කිව්වා. මේ දෙේ විසිපාහ එපා කියල තමයි දෙසේ විසිප පා හිටපොනති කෙනෙක්ව ගෙනල ජනති පි කියරවා එතකො පා පිට ගෙන මොක්දවනේ. වරුද හමර කියන්න ගලින් ෙදරයන්න ගේ ලක් ගන හට න්න්න න්න ජනතාව පාර්ත පැලතිනවා. එතකොට මේ දෙෙසේ විසි පහය ැති වියත්තු ටිකක් ගේ ඕන කිව්වා. හැම දිස්සිිකවම ජනතාව ඕවන්න අංක එකට ගෙනවා. අද ඒ වියත්තුන්ගේ අවරු ද වැඩ පිලිවල පිළිබඳව සාධාරණී කරණය කරන්න පුළුවන්ද. ජනතාව සෑහිමකට පත්වනෝද සීතනවන අඩමගන පාලිමේ ොට නහ ො ුවන්. න න ල පායගේ වැඩ පිලිබොලන් සෑම පත්වන පලුවන් ය කරන්නෙත් අපට කැබිනෙට කැිනටනයක ෑය ගඩනග. එනිසා මේ දෙසී විසිපාය ඉන්න සියලුදනම දූෂිතයොත් නමයි, මේ දෙසී විසිපාය ඉන්න සියලදනම වැඩබරි ටාසන් ලත්නමයි අප පැහදිලෝ කියන්න කැමති මනන් අවංකෝම. මේ පාල මේට හදය ක්ෂ හ ගව පාල ම ය ගේ පරල මේටතු ේ අව ක ම න කියන්න පුළුවන්. देख ැ. මේ දෙසී විසිපහ ගැනල්ල දෙසී විසිපා මාරුහරට හරියන්න කරන්න පුළුවන් ජාතික ප්‍රතිපති ගෙනල්ලා ඒ වැඩ පිනිිවල මාරකිරීමේ පතිසංස් කරන තමයි ගෙනා අයුත්්‍යය කියනක පැහැදිල්ලියෝ කියන්න ඕට. අනිත් පැත්තෙ මේ අවරුදු හැත්ත හතරක ඉතිහාසයක් ගැ කතා කරල අවුදු හත්හ මුොදත් කියරනෑගල කියන්න කැමති. අපි පැහදිලො කියන්න කැමති සමහර සටන් කාම දේ සපාල පක්ෂවලටම නාව පීරනය තමන්ට ලගර ගැනීමේ කට උපකරමලට ලග පගේ ො ේතුව අවුදු හත් හත කා තු තමයි. දදුුන් පියා කියල ියේ නක තර ම හැතුනෙ කොද. ගල්ල ්‍යපාරය හතල. ඒවගේ මේ විද්‍යාපීට හැතුන කොමද. ජනසවත් අමේ මේ හැත්ත හතර ඇතුළත. අ මේ ඊළඟට නිදාශවලන කලලාප ජර්ජාාවර්ත ජනති පත්තුමාගේ අන්්ඩුවේ මේ අවුදු හත්තාහතර තුළත. ඒවගේ ඇගලුම්න් කර්මාන්ත සලා හැතුවේ මේ අවුදු හත්තාහතරතුළටත ගේ අවරුද්දේ. ඇැම් පනෑන ොල් බිලිය තුන හමාරක ස පලස්සයක්ක්කාවා එදා ප්‍රේම දස ද තිපත්වම හදපු හින්ද ඒ එක අමතක් කරන්න ප හත වු හත් හතරතුර අඩ පාදුව මහ ව ගොඩක් කරල න මේ අවුදු හත්ත හතරතුර ම යුද්ධවරුනේ අධිවේගේ මාර්ග හැතුන මේ අවුදු හත්ත හතරතමයි මහවැල හැනේ විස්තෝරය අන්දන්ි කල හැතුන.ඇ මේ විදියට අපට තව පෝලිමක් කියන්න පුළලුවන්. එති එනිසා මේ ජනතාවගේ ප්‍රශ්නි තියන්නේ ඔවුන්ට ඔයිදිනදා ජීවත්වීම අයිතිය ලබා දෙන්න. ජාන්තරවාදී ප්‍රතිදංස් කරන කරන්න සාමකාමී රටහදන්න කියනක තමයි. ඒ පනිවිටේ ඒ පනි විඩේ තේරුම්ගන්නතුව මේක විධ දේවල්වැලට ලෞක්කීම හර මේ ප්‍රශ්නය විසඳන්න බෑකිනක තමයි සමජන බලවේගේ විශ්වාසය. ඉතිං ඒ ඇවිල්ල උදච්චමයි තකතරකමයි මෝඩකමයි ඕක නරි මෝඩකම්මක්. ජනතාව ප්‍රකෝපේයට පත්තුලා ඉන්න වෙලාවේ. ඔවුන්ගේ විරෝධය පක්ෂපාට බේදයෙන් තොරව වීදි බැහලා ප්‍රකාශ කරන වෙලාවේ.ඒ ප්‍රශ්නවලට විසිදුන් දෙ නැතුව බලට තියන කෑදරකමයි උද්දච්චකමයි දිගිද්ගට පැෙන්වීම තුළ ඔවුන් පෙන්ඩනවා ඕන් තත්ව ොක්ද කියෙන.